idamme silam asavakkhavano tu mahe mimasilaya nirvana santiya pinisama hetu veva. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන් විශේෂ පින්කමකට සහභාගී වෙලා ඉන්නේ. මෙවැනි පින්කමක් මේ විදිහට සංවිධානය කිරීමට ඒ අනුරුද්ධ මහත්මයා, එහෙම නැත්නම් මහත්මයා, ඒ වගේ මේරික් මහත්මයා ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය මේ පින්කම සංවිධානය වුණා. අද දවසේ ආරම්භ කිරීමක් වශයෙන් සෙනසුරාදා දින හතරක්, මේ කියන්නේ මාර්තු මාසයේ සෙනසුරාදා දින හතරක් උදෑසන 8:00 සිට පස්වරු 3 විතර වෙනකම් මේ වැඩසටහන පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න ඕනේ මේ වැඩසටහනේ පරමාර්ථය බලාපොරොත්තුව කුමක්ද කියලා. මේ පින්වතුන් මේ නිවෙස්වලදී, ඒ වගේම පන්සලේදී ඒ ගත කරන දැහැමි ජීවිතයත් එක්ක තමන් සිදු කරගෙන ඉන්න ලබන යම්කිසි භාවනාවක් තියද, ඒ භාවනා ක්‍රම ක්‍රමවත් තවදුරටත් හොඳින් බුදුහාමුදුරු දේශනා කරපු ආකාරයට සකස ගන්න කොහොමද කියන පණිවිඩය තමයි මේ පින්කම් මාලාවේදී හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මූලිකව ඒ අවශ්‍ය කාරණා තමයි පැහැදිලි කරන්නේ. මෙහිදී අපිට අවශ්‍ය වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කුමන ආකාරයෙන්ද අපිට පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ, ඒ සඳහා අපිට කරන්න පුළුවන් මොනවද, ඒත් එක්කම දැනට අපි කරපු දේවල් වල වටිනාකම, ඒ වගේම ඒ අපි කරපු දේවල් නිසා වෙයි නැත්නම් නොදැනුවත්කම නිසා වෙයි අපිට වෙච්ච අඩුපාඩු මොනවද කියලා දැන ගැනීම තමයි මෙතෙන්දී පැහැදිලි කිරීමක් වශයෙන් කරන්න වෙන්නේ. අමතරව මේ පින්වතුන් මේ වැඩසටහන පුරාවටම අවවාසයෙන් නිවසේදී පැය භාගයක් හෝ ඊට වැඩිය ගත කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අවමයෙන් පැය භාගයක් හෝ අපි මේ පැහැදිලි කරන භාවනා ක්‍රමයක් අනුගමනය කරන්න උත්සාහ ගත යුතුමයි. ඒ භාවනා සාමාන්‍යයෙන් ඉඳගෙනම ක්‍රියා කරන භාවනා විතරක් නෙවෙයි, සක්ම භාවනා ආදී දේවල් ඇතුළත් වෙනවා. එනිසාවෙන් අර රෝගාබාධ වගේ තියෙන අය වුණත් තමන් පහසු ක්‍රමයකින් මේ දෛනික පැය භාගයක් හෝ ඒ වැඩසටහන් වලදී පැහැදිලි කරන භාවනා ක්‍රමය පුරුදු පුහුණු වීම අවශ්‍ය වෙනවා. එහෙම පුහුණුවක් නැති වෙනකොට අපි මේ දිගින් දිගට පැහැදිලි කරන ධර්ම කාරණාවල ගැඹුර හඳුනා ගන්න නොහැකි. සාමාන්‍ය පොත් පතක විතරක් දැනුමක් තියාගෙන ප්‍රායෝගික ධර්මයකට යන්න අපහසුවක ලැබුණු තුන්දාන. දැන් මෙන්න මේ තේමාව යටතේ තමන්ගේ නිවසේ ඉඳලාම පහසුවෙන් කරගන්න පුළුවන් වෙන භාවනා ක්‍රමයක් පුරුදු පුහුණු කිරීම, ඒ පිළිබඳව මූලිකව හඳුනා දීමක් තමයි මෙතෙන්දී අපි අද දවසේ ආරම්භ කරන්නේ.
දැන් මේ පින්වතුන් මීට පෙර සමහර විට මේ දේශනා අහලත් ඇති. ඒ බණ ඇහිම හෝ වෙනත් ස්ථානවල භාවනා කරලා තියෙනවා. ඊට අමතරව අලුත් දෙයක්ම අපි කියනවා නෙවෙයි. ඔයගොල්ලෝ දන්නේ දෙයක්ම කියනවා ක්‍රමවත් තමන්ට කියන අනුපාඩු කාමික හදාගෙන ඉදිරියට කරගෙන යනවා. එහෙම මිසක් අලුත් දෙයක් අපි ඉගෙන ගන්න යනවා කියන තැන දෙපා. මෙන්න මේ කාරණා ටික හිතේ තියාගෙන අපි අද දවසේ ඒ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේදී මූලිකව බුදුහාමුදුරුව දේශනා කරපු මුල්ම කාලයේ බුදුහාමුදුරුව දේශනා කරපු වටිනා ධර්මයකට මේ පොතු මුලින්ම මතක් කරලා ඒ ධර්මයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපේ ලෞකික බුද්ධයන් වහන්සේ බෝධිසත්ව කාලයක් ගෙවලා කොහොම වෙහෙස මහන්සියලා වෙනත් බ්‍රාහ්මණයෝ පූජකයෝ සම්මයන් වහන්සේලා එක්ක එකට ඉඳලා උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ කවුරුවත් එදා වෙනකොට මේ සංසාර විමුක්තියක් ලබාගෙන නැහැ කියලා. වාග්ගායක එක විදිහේ සංසාරයේ තියෙන විමුක්ති සහගත අනුමාන ස්වરૂපයන් කිව්වා. ඒ කියපු දේවල් වල සාරයක් නැති බව බුද්ධත්වයේ අවබෝධ කරගත්තා. අවසානයේදී තීරණයකට ආවා තව කෙනෙක් කරහා මේ ඉගෙන ගන්න බෑ. බෝධිසත්වයන් වහන්සේ මහන්සියලා මේ ධර්මයේ තේරුම් ගන්න ඕනෑ කියලා තනියම මේ පරිශ්‍රණයක ආර්ය පරිශ්‍රණයක යෙදුණා කියලා බුදුහාමුදුරන්ගේ ජීවිත කතාවේ ඒ සූත්‍රවල අන්තර්ගත වෙනවා. ඒ අවසාන වශයෙන් බුදුහාමුදුරෝ බෝධිසත්ව ස්වરૂපයේ ඉඳලා අවබෝධ කරගත්තා මේ ලෝකයේ සත්‍ය හතරක් තියෙනවා කියලා. ලෝකයේ ඉතුරු වෙන්නේ සත්‍ය හතරක්. ඒ සත්‍ය හතර චතුරාර්ය සත්‍ය කියලා මේ පින්වතුන් අහලා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය යම් කෙනෙක් තමන් ප්‍රත්‍යක්ෂ කොට දැනගන්නවද? අන්නේ දැනගැනීමත් සමග මේ ලෝකයේ තියෙන සංසාර විමුක්තිය එයා හඳුනා ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සලකනවා. ඊට පස්සේ මේ සංසාර විමුක්තිය හඳුනා ගන්න සත්‍ය හතර දැනගන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ. ඊට පස්සේ තමන් ළඟ තියෙන පුජ්‍යලයන් ළඟ තියෙන ආශ්‍රමයන් සියල්ලම ඒ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය නැත්නම් සත්‍ය හතර හේතුයෙන් ඡේ කරොත් මේ සංසාරයෙන් කෙලවර වෙලා රහත් භාවයට පත් වෙනවා කියලා, නැත්නම් මේ සංසාර විමුක්තියක් සත්‍යයක් ලබා ගන්නවා කියලා උන්වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ පත් වුණා. ඊට පස්සෙ මේ පණිවිඩය සමාජයට දෙන්න මහන්සි ගත්තා. මේ මහන්සි ගන්නකොට අපිට වැදගත් දේ තමයි අපි ආයෙ මතක් කරගන්න ඕනේ. මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 20ක් දක්වා බුද්ධත්වයෙන් අවුරුදු 20ක් දක්වා මතක් කරපු ධර්ම. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා නම් ඔබ වහන්සේ අනිකුත් බ්‍රාහ්මණයන්ට වැඩිය, අනිකුත් ශ්‍රමණයන්ට වැඩිය, අනිකුත් පැවිද්දන්ට වැඩිය වෙනස් ධර්මයක් ප්‍රකාශ කරනවා. මේ සංසාර සැබෑ විමුක්තිය ගැන කියනවා. මේ සංසාර විමුක්තියට තව කෙනෙකුටපත් වෙන්න ඕන නම් ඒ කෙනා මොනවද කරන්න ඕනේ කියන ප්‍රශ්නය එදා සමාජයේ බුදුහාමුදුරුවන්ගේ සමාජයේ ඉන්න පිරිස් බුදුහාමුදුරුවන්ගේ විමසුවා. මේ විමසීම අවුරුදු 20ක් දක්වා බුද්ධත්වයෙන් කවුද විමසන්නේ මේ වගේ ප්‍රශ්නයක්? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සොයාගත්ත සත්‍ය අපිටත් ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇහුවොත් බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ පුළුවන් කියන එකයි. අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ බැලුවොත් ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ ඒ බුදුහාමුදුරුවන්ගෙන් යම් කිසි මිනිස්සේ මට මේ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද කියලා අහපු ප්‍රශ්නයකට බෑ කියලා උත්තරයක් දෙනවා.
කිසිම තැනක දකින්න නැහැ. හැම තැනම දකින්න තියෙන්නේ පුළුවන් කියන උත්තරේමයි. මිනිස්සේ ගැලවණ පුළුවන් කියන උත්තරේමයි දීලා තියෙන්නේ. දැන් බැරි වෙලා හරි අපි හිතුවා. බුදුහාමුදුරන්ගේ එදා සිටිය මිනිස්සේ කොහොමද අපි ඔබ වහන්සේ පෙන්වන මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ මොන වගේ දෙයක් කරොත්ද අවබෝධ වෙන්නේ කියලා හිතුවා. එතෙන්දි දීපු පිළිතුර බොහොම සරලයි. මෙන්න මේ පිළිතුර තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් මේ පින්වතුන්ට අද දවසේ පැහැදිලි කරන්න යන්නේ මේ බුදුහාමුදුරෝ එදා දීපු පිළිතුරේ අඩංගු වන ධර්ම කාරණා ටික. බුදුහාමුදුරුවන්ගෙන් විමසනකොට මේ විදිහට කොහොමද ඔබ වහන්සේ අවබෝධ කරගත්තා වූ ඒ චතුරාර්ය සත්‍ය අපිත් අවබෝධ කරගන්නේ කියලා විමසනකොට ඒ විමසීම යටතේ බුදුහාමුදුරුවෝ දෙන්නේ කරන්න තියෙන කාරණා තුනයි. යම්කිසි මිනිසෙක් මං කියන මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කරගන්නවා නම් ඒ කාරණා තුන සම්පූර්ණ වෙන තැනම මං සයාගත්ත සත්‍ය කියලා. මොකද මේ සත්‍ය චතුරාර්ය සත්‍යය. දැන් ඒක නිසා මේ පින්වත් උන මහන්සි ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ මේ කෙටියෙන් බුදුහාමුදුරෝ දේශනා කරපු උන්වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ලැබෙන ගුණ තුන මොනවද? දැන් තමන් ළඟ මේ ගුණ තුන සාදාගත්තොත් යම්කිසි මොහොතක එතන තියෙන චතුරාර්ය සත්‍යයි. දැන් අපිට මේ ගුණ තුන හදාගන්න ඕන නම් අපිට සංසාර විමුක්තියක් ඕන නම් මුලින්ම වෙන්නේ මේ ගුණ තුන හඳුනා ගන්න එක. අපි ගොඩාක් කටයුතු කරාට මේ ගුණ තුන සම්පූර්ණ වෙන තැනදී තමයි යමෙකුට බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍ය තේරෙන්නේ. මේක තමයි ප්‍රධානම අවශ්‍යතාවය. මේක තමයි අපි ඉගෙන ගන්න ඕනේ ධර්මය. මේ ගුණ තුන ගැන මේ පින්වතුන් දන්න. මේ ගුණ තුන ඇතුළත් වෙන්නේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කමඨහනක. දැන් අපි අහලා තියෙනවා කමඨහන් කියලා જાතියක්. කමඨහන් කියන්නේ භාවනාවට සම්බන්ධ දෙයක්. මේ පින්වතුන් දන්නවා තමනු කමඨහන් අරගෙන ඇති. කමඨහන් කියන්නේ කුමක්ද? භාවනාවට දෙන උපදේශයක්. එතන භාවනාවෙන් කවදා හරි බුදුහාමුදුරුවෝ පෙන්වන භාවනාවෙන් ලැබිය යුතු ඵලය මොකක්ද? මේ සංසාර විමුක්තිය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සංසාර විමුක්තියට ලබා දෙන උපදේශයට කියන්නේ කමඨහන. එහෙනම් කමඨහනක් ඇයි අවශ්‍ය වෙන්නේ? සංසාර විමුක්තියට අවශ්‍ය ධර්ම සම්පූර්ණ කිරීමට. දැන් මේ පින්වත්තුන් බලන්න ඕනේ මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් දක්වා දීපු ප්‍රධානම කමඨහන තමයි මේ මම කියපු ධර්ම කාරණා තුන. සියලු බුදුරයන් වහන්සේලාගේ ප්‍රධානම කමඨහන වෙලා තියෙන්නේ කමඨහන කියන්නේ සත්‍ය දැනගැනීමට දෙන උපදේශ මාලාව. එතකොට සියලු බුදුහාමුදුරන් වහන්සේලාගේ කමඨහන මෙන්න මේ උපදේශ තුනයි. මේ උපදේශ තුන අපි දන්නවා නමෙන් කියන්නේ ප්‍රායෝගිකව මේ උපදේශ තුන ගැන අල්ප දැනුමක් තියෙන හින්දා අපිට මේ උපදේශ අනුව ක්‍රියාත්මක වෙන්න නොහැකි වෙලා තියෙනවා. දැන් කොහොමද බලමු අපි මේ උපදේශ. දැන් මේ පින්වතුන් දන්නවා සබ්බ පාපස්සා කරණං කියන ගාථා. සම්පපාපස්සා කරුණං කුසලස්ස උපසම්පදා සතිත්ත වරි යොඳපන හේතන් උදාන සාසන. මෙන්න මෙතන තියෙන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ කමඨහන. දැන් කමඨහන මේක ගෞතම බුදුහාමුදුරුවන්ගේ විතරක් නෙවෙයි. මේ අටවිස් බුදුහාමුදුරන් වහන්සේලාගේ කමඨහන. ඒකේ කමඨහන ඇතුළේම තියෙනවා. ඒතම් බුද්ධානු ශාසනය. මේ බුදුහාමුදුරන්ගේ අනුශාසනාව තමයි සංසාර විමුක්තියට දෙන උපදෙස්. දැන් මේ පින්වතුන්ටත් අවශ්‍ය නම්
සංසාර විමුක්තියක් ගන්න. සංසාර විමුක්තියට යන්න ඕන නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් සියලු බුදුරයන් වහන්සේලා දෙන්නේ මෙන්න මේ ගුණ තුන සම්පූර්ණ කරගන්න. මේ වෙලාවේ නම් කමක් නැහැ, කවදා වුණත් කමක් නැහැ. මෙන්න මේ බුදුහාමුදුරුවෝ කියන ගුණ තුන සම්පූර්ණ වුණොත් එතන තියෙන්නේ සත්‍යය. ගුණ තුනේ ඇතුළත් වෙන්නේ මොකක්ද? පළවෙනි ගුණය සබ්බ පාපස්ස අකරණ. ඒ ගුණය සම්පූර්ණ වෙන්න ඕනේ. සියලු පව් දුරු වෙන්න ඕනේ. සබ්බ පාපස්ස අකරණ. දෙවෙනි ගුණයේ එහෙම සබ්බවපස්ස අකරණං ගුණයේ වුණා නම් කාට හරි ඒ ගුණයේ තියෙන කෙනෙක් නැති කෙනෙකුට දෙවෙනි ගුණේ ගන්න බෑ, නැති මොහොතක ගන්න බෑ. එතකොට සබ්බවපස්ස අකරණං කියන ගුණය තියෙන මොහොතක ගන්න පුළුවන් දෙවෙනි ගුණය. ඒක තමයි කුසලස්ස උපසම්පදා. දැන් කුසලස්ස උපසම්පදා ගුණය කවුරු හරි ගත්තොත් මේ මොහොතේදී එයාට සත්‍ය ලැබෙන්න තව තියෙන්නේ එක ගුණයයි යාට. ඊගා ගුණේ සම්පූර්ණ වෙනකොට ඒ පුජ්‍යලයාට සත්‍ය දකින්න වෙනවා. තමා තුළින් සත්‍ය දකින්න. එය කුමකට සචිත්ත පරි යෝධපත්. දැන් මෙන්න මේ කාරණා තුන තමයි සියලු බුදුවරයන් වහන්සේලා පෙන්නන සමතහන නැත්තම් සත්‍ය දැකීමට අවශ්‍ය සමාලඟ සම්පූර්ණ වෙන්න ඕනේ ගුණ තුන. දැන් අපි දන්නවා මේ ගුණ තුන ඇතුළත් වෙන ඒ කමඨහන මේ සියලු බුදුරයන් වහන්සේගේ කමඨහන වල සබ්බපස්ස කරණා කියන ගාථාව උනා හැමෝටම පාඩම්. නමුත් දැන් අපිට තියෙන අඩුව කුමක්? මේ අඩුව තේරුම් ගන්න. අඩුව තමයි මේ ගාථාව ඔයගොල්ලෝ අද වෙනකම් භාවිතා කරේ කොමකටද කියලා සංකල්පයෙන් බලන්න. දැන් අපි කුඩා කාලයේදී මේ ගාථාව පාඩම් කරා පාසල්වල දහම් පාසලේ විභාග පාසලේ. අපි ගත්ත එක වැඩක් ඒක. වෙන අර්ථයක් අපිට ඒකේ නෑ. අපිට ඕන ගම තිබුණේ ගාථාව පාඩම් කරලා විභාග පාසලේ විතරයි තියෙන්නේ. දහම් පාසලේ මේක කරා ඉස්කෝලේදී කියලා. දැන් අපිට මේ ගාථාව පාඩම්. ඊළඟට ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය ජීවිතයේදී මොකද්ද මේ ගාථාවෙන් කරන්නේ? මේ සියලු බුදුරයන් වහන්සේලාගේ කමඨහණයි මේ. මේ කමඨහණ කියන්නේ සත්‍ය දකින්න දෙන සංසාර විමුක්තියට දෙන උපදේශ. දැන් මේ උපදේශයට අපි කරපු ටික ඉස්සෙල්ලා දැනගෙන ඉන්නවා. දැන් අපිත් යමක් මේ උපදේශ ගැන දන්නවා, අපිටත් පාඩම් අපි කියෝලා තියෙනවා. ඊළඟට දැන් අපි මෙච්චර කාලෙ අවුරුදු දැන් සමහර විට අවුරුදු දැන් 50ට ජීවත් වෙලා තියෙනවා. ඊටත් වැඩි ජීවත් වෙලා. ওই ජීවිත කාලෙදී මේ සියලු බුදුරයන් වහන්සේලාගේ කමඨහනට අපි කරපු ටික අපි දැනගන්න ඕනේ. ආයෙත් පිටපස්සෑරලා බලන්න ඕනේ. මොනවද අපි කරේ කියලා. දැන් මම එකක් කිව්වා, අර පාසල් වලදී නම් ඒක පාඩම් කරගත්තා. විභාග ලියන්නේ. ඒකේ විභාගස්ස පහක් තියෙනවා. දහම් පාසලේදීත් එහෙම පාඩම් කරලා විභාග දෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ දැන් කරන්නේ මේ ගාථාව. මේ ගාථාව දැනට භාවිතා කරනවද ඒගොල්ලෝ? නැද්ද? කරන අවස්ථාවක් කියන්නේ. අපි කරමු. අපි භාවිතා කරනවා මේ ගාථාව හුඟක් වෙලාවට. නිකන් සිල් ගත්ත දවසට ලක්කාය මෙනෙහි කරනවා, මතක් කරනවා, සිල් කරනවා. ඒකත් වැදගත්. මේ ගාථාව. තව ලක්කාය වාර්තා කරනවා මේ ගාථාව තම උදා තමන්ට ලෙඩක් දුකක් ඇති වුණාම ඒක නිරාකරණය කරගන්න. නැත්නම් ඒ සුව වෙන්න කියලා මේ ගාථාව සජ්ජා කරනවා. ඒ වගේම අපි දැකලා තියෙන උගක් කලකට ඔයගොල්ලොත් එහෙම කරලා තියෙනවා. එය තමන්ගේ පවුලේ දූල්ලා පුතාලා ආදී ඥාතීන්ට ලෙඩක් දුකක් වුණාම මේ ගාථාව ලියලා පොඩියක ඒක බෝධියට ඕන තරම් තියෙන බෝධිය. සබ්බපවස්ස කරන
කුසල සූප සම්පදා ප්‍රතිත්ත පරියෝධකන ඒතම් බුද්ධාන සාසන. ඒක යටින් අපි දානවා අපේ ආශිර්වාදය. ඒක ගාතාව කියලා ආශිර්වාද බුද්ධාන දැන් මේ කුසලයේ මේ පිණේ මේ ධර්මයේ අහවලාට එන්න අපි අහවල් පුතාට සාදු අපල දිවේවා එහෙම නැත්නම් නිරෝගී සත්ත්ව ලැබේවා මානසික සහනයක් ලැබේවා ඔය වගේ ආශිර්වාද පාටක් කියන දැන් ඔන්න ඒ වගේ එතකොට අපි මේ හැම දෙයක්ම මේ ගාථාවට දැන් වෙනකම් කරලා තියෙන හැම දෙයක්ම මේවා නරකයි කියන එක නෙමෙයි මේ මාරි ධර්මයේ යොදාගත් එක වැදගත් වෙන්න පුළුවන් හැම දෙයක්ම මේ ගාථාව සඳහා ගාථාවෙන් ගත්ත කරන්න ගිය හැම දෙයක්ම හැබැයි මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ උපදේශයට සම්පූර්ණ විරුද්ධයි. ඇයි විරුද්ධයි කියන්නේ? සියලුම බුදුරජාණන් වහන්සේලා මේ කමටහන දුන්නේ කොමකටද? ඈ සංසාර විමුක්තියට. සංසාර විමුක්තිය. දැන් ඔය කියපු විභාග පාස්සීම් කරේ අපි මේ ගාථා පාඩම් කරනවා. දරුවන්ට තෙත් ප්‍රාර්ථනා කරේ මේ ගාථා යොදාගෙන. ගෙදර ලස්සනට ආශිර්වාදයේ පිණිස ගහන ෆොටෝ එක තියෙන්නේ මේ ගාථා. මේ ඔක්කොම සංසාර විමුක්තියක්ද සංසාරය. දැන් එනයිත ඔන්නෝතනේ අපි වරද්දගෙන. දැන් අපි එහෙමනම් කරලා තියෙන්නේ මේ සියලු බුදුරජාණන් වහන්සේලා දීපු සංසාර විමුක්තියට දීපු කමඨාන අපි යොදාගන්නේ හොඳ සංසාරයක් හදාගන්න. ඔන්නේ වැරද්ද නිවැරදි වෙනකන් සත්‍ය පාටවත් නැහැ. තේරුණානේ? දැන් ඔය වැරද්ද තමන්ගේ මනසෙන් දැක්මෙන් අහක් වෙනකන් සත්‍යයක් නැහැ. ඒ ධර්මයේ විකෘති කරිය මොකද විකෘතිය මේ විකෘතිය හඳුනා ගන්න ඕනේ මේක හඳුනාගත්තේ නැත්නම් අපිට දැන් මේ භාවනා කරා කියලා ප්‍රතිඵල නැහැ දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න නැති මොන තරම් ප්‍රතිඵල නැති වෙන හේතු තමයි බුදුහන්තුරෝ දෙන උපදේශ අපි යොදාගන්නේ සංසාර විමුක්තියට දෙන උපදේශ අපි දාගන්නවා සංසාරයක් හදාගන්න. දැන් සංසාරයක් හදාගන්න උපදෙස් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒවා නෙමෙයි අපි පරලෝකණ ඉන්න එකයි මේ වැඩ. දැන් එහෙමනම් මේ සංසාර විමුක්තියට මේ ගාථාවෙන් දීපු කමඨහන තමයි මේ ලෝකයේ තියෙන ලොකුම කමඨහන. ඒ ලොකුම කමඨහන කියන්නේ දැන් ඔයගොල්ලෝ කමඨහන් හොයන්න යනවා කමඨහන් ගන්න යනවා භාවනා උපදේශ ගන්න යනවා නමුත් අපි සියලු කමඨහන් අපිට බුදුහාමුදුරුවෝ දීපු කමඨහන සමහර විට එතකොට ඉනේවත් කොහේ සුරේක දාලා මොමුනේ අපි යන්නේ ඒ මේක තල්පත් වල ලියලා එවනම් තමුපත්‍රිය වල ලියලා සබ්බමාපස්ස කරනවා කියන ගාථාව එක්ක පොරස් යන්නේ අපි සංසාර විමුක්තියට කමඨහන් හොයනවා. දැන් ළඟ තියෙන්නේ මොකක්ද? පාඩම් තියෙන්නේ මොකක්ද? කමඨහන්. අපි දෝයෝ පත්තිරියක දාගෙන නැහැ කියලා අතේ. නමුත් ඒගොල්ලන්ට පාඩම් තියෙන්නේ මොකක්ද? කමඨහන් නෙමෙයි. සියලු බුදුරජාණන් වහන්සේගේ කමඨහන්. දැන් ඒ අඩුව යාගෙන අපි යන හින්දා අපිට මේ ධර්මයේ අත්‍යන ලොකු ප්‍රතිඵලයක් ගන්න බැරි වෙලා තියෙනවා අපි ධර්මයේ ගැන හිතුවේ විදිය සම්පූර්ණ වෙනස් වැඩ. දැන් එහෙම වැරද්දක් කරන අපිට මේ ගාථාවේ කියන ওই කමඨහන් තුන නැත්නම් සබ්බපපස අකරණ කියන එකයි කුසලස්ස සම්බදා කියන ගුණයයි ඒ වගේම සචිත්ත පරියෝධපණං කියන ගුණයයි වැරදිනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. තේරුණා නේද? සියලු බුදුරයන් වහන්සේලාගේ කමඨහන අපි කොඩියොල ලියලා බෝධියේ එල්ලන්න තරම් වෙනස් වුණා අපිට
සියලු බුදුරයන් වහන්සේලාගේ සංසාර විමුක්තියට ලබා දීපු කමඨාන තඹකොළවල ලියලා සුරෙල්ල ගන්න තරම් පහත් වෙච්චි අපිට මේ ධාතාව ඇතුලේ තියෙන අර්ථය තේරෙයිද නැහැ. ඒ තෝරගෙන තියෙන අපි වැරදි අර්ථයක්. තේරුණා නම් මෙහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ සම්බෝපපස්ස අකරණම් කියන එක සම්පූර්ණ අපේ වරද්දලයි තේරුම් ගන්න. කුසලස්ස උපසම්පදා වරද්දලයි තේරුම් ගන්න. සකිත්ත පරියෝධපණම් කියන එක සම්පූර්ණ විකෘති කරලයි තේරුම් ගන්න. එන අද දවසේ අපිට සිදු වෙනවා මේ භාවනාව අත දෙන්න උපදේශක් විදියට මේක සියලු බුදුවරයන් වහන්සේගලාගේ භාවනාවට උපදේශයි. මෙන්න මේක පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යයි. තේරුණානේද? මේදී පිරිසිදු කරගත්තව ඔයගොල්ලෝ කරන භාවනාවම ඔයගොල්ලන්ට ප්‍රමාණවත් වීම. දැනට කරන්නේ මොකද්ද භාවනාව? ඒක හරියට කරගන්න ඕන. එන අද දවසේ අපි පැහැදිලි කරන්නේ මෙන්න මේක පිරිසිදු කරලා දෙන්න. මේක පිරිසිදු කරගන්න ඕනේ මොනවද? නැත්නම් කොච්චර භාවනා කරත් ඔයගොල්ලන්ගේ දැක්ම තුළ දෙන්නේ වෙන දෙයක්. බුදුහාමුදුරුවෝ දෙන පණිවිඩය නෙමෙයි අපි තුන තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. දැන් ඉස්සෙල්ලම බලමු අපි මේ පළවෙනි පදයේ මේ ගාථාවේ. මේ පද තුන විතරයි ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්න ඕනේ. එතන ධර්මයේ තියෙන. ඉගෙන ගැනීමට ඕනේ පද තුනයි. හැබැයි ඉගෙන ගන්න ඉවර වෙලා ඒ පද තුනට අනුව ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙනකොට මේ පද තුනේ කාරණු එක මොහොතකට ආවොත් එතන තියෙන චතුරාර්ය සත්‍යය. එතන තියෙන්නේ චතුරාර්ය සත්‍යය. දැන් අපි බලමු මෙහෙමනම් පළවෙනි පදේ. සබ්බ පාපස්ස අකරණ. දැන් බුදුහාමුදුරුවෝ ළඟට යන ඕන කෙනෙකුට කියන්නේ අවුරුදු 20ක්ම යනකම් කුරුම්ම ඕනම කෙනෙකුට දීපු උපදෙස් තමයි ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කරගත්තා වූ සත්‍ය චතුරාර්ය සත්‍ය මේ සංසාර විමුක්තිය මටත් අවබෝධ කරගන්න ඕනේ මටත් මේ සත්‍ය ළඟට යන්න ඕනේ මම මොකද්ද කරන්න ඕනේ කියලා බුදුහාමුදුරන්ගෙන් එදා ප්‍රශ්න කරානා ඒ ප්‍රශ්න කරපු සියලු දෙනාටම දීපු උත්තරේ තමයි මෙන්න මේ ගුණය ඉස්සෙල්ලම දැන් ලබා ගන්න මේ මොහොතේ ලබා ගන්න මොකද්ද ගුණය සබ්බ පාපස්ස අකරණම් කියන ගුණේ ලබන. දැන් එතකොට අපි වගේ නෙමෙයි එදා හිටිය අයට තිබුණා මේක වැඩි වෙනස් ස්වරූපයක් මානසිකව. දැන් අපිට නම් සබ්බපාපස්ස කරණම් කිව්වම තේරෙනවා පව් සියලු අකුසල් සියලු පාපේ දුරු කරන්න ඕනේ කියලා. ඒක තමයි දැන් ඒකේ අර්ථය ගන්න. ඒක අර්ථය ඒ වගේමයි අපි හැමෝටම තියෙනවා මේ සියලු පාපේ දුරු කිරීම මෙන්න මේ වගේ එකක් කියලා හඳුනාගන්න. මෙන්න මේක වැරදි. මම කියනවා මෙතන වාඩි වෙලා ඉන්න කිසි කෙනෙකුට නෑ කියලා සියලු පාපේ දුරු කරන්නේ මෙහෙමයි කියලා හරි දැක්ම. ඔන්නේ ආදී. ඒ වුණාට අපි කොහමද දන්නවා මෙතන ඉන්න ඔක්කොම හිතන්නේ මම මට නම් සියලු පාපේ දුරු කරනවා කියන්නේ මෙහෙමයි කියලා තේරුමක් තියෙනවා. නමුත් ඒ තේරුම Taman දන්නේ දැක්ම Tamanගේ දැනුම අර මෙච්චර කල් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ වෙනෙයිට වෙනස් වැරදි අර්ථ ලක්ෂණයක් එක්ක ගන්න. සියලු පාපේ දුරු කරන්න දන්නව නම් අපි මේක වැඩිය වෙනස් සත්තු වෙනවා වෙනස් පුද්ගලෙ වෙනවා. අපි දන්නේ ඉස්සෙල්ලම එනම් මේක දැනගන්න ඕනේ. දැන් එදා බුදුහාමුදුරුවෝ අහවල අයට සියලු පාපයේ සුවපකම සාකරණම් කියන එක කිව්වේ හැටි මේ මගේ චතුරාර්ය සත්‍ය මම හොයාගත්ත මේ සංසාර විමුක්තිය අවබෝධ කරගන්න ඕන නම් ඒ පුජ්‍යලයා මුලින්ම කරන්න ඕනේ සියලු පාපයන්ගෙන් දුරු වීමයි කියනකොට අපි වගේ නෙවෙයි එදා බුදුහාමුදුරුව මුණගැහෙන ගෙහිච්චය ක්‍රියාත්මක කරේ. එතකොට බුදුහාමුදුරන්ගේ විමසනවා ඔබ වහන්සේ කියන විදියට මට තේරෙන්නේ නෑ මේ සියලු පාපේ නිදහස් වෙන්නේ. නමුත් දැන් අපිට එහෙම එකක් නෑ. අපිට මේ ධාතාව ඇහෙනකොටම වෙන්නේ මන් දන්නවා මේ සියලු පාපේ නිදහස් වීම වැදගත්.
අපි දන්නේ මොකද්ද? සියලු පාපයේ නිදහස් වීම වැදගත්. නිදහස් වෙන්නේ කොහොමද කියලා දන්නේ? ඒ කියන්නේ අපි දන්නේ මේ ගාථාවේ අර්ථයක් කියන්න නිසා ඒ අර්ථයට අනුව ජීවත් වෙන්න අර්ථයට අනුව ජීවිතය සක්‍රිය කරන්න අපි දන්නේ නැහැ. තේරුණා නේද? දන්නේ නැහැ මොකද්ද මේ ගාථාවෙන් වෙනදී. හැබැයි එහෙම ජීවත් වෙලත් ඇති. මම කියන්නේ ඒක නෙමෙයි. ඔයගොල්ලෝ ජීවත් වෙලා ඇති මේ ධර්මයක් ටික විස්තර කරනකොට තේරෙවි අපි මෙහෙම ජීවත් වෙලත් ඇති. නමුත් ඒක සියලු පාපයෙන් අහක් වෙච්ච ජීවිතයක්ද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මය අපි හරියට තේරුම් ගන්නෑ. එදා එතකොට අර බුදුහාමුදුරුවෝ විමසනවා ඔබ වහන්සේ කියන සියලු පාපයන්ගෙන් නිදහස් වෙන්නේ කොහොමද මම? මට කියා දෙන්නේ කියලා අර එදා හිටිය මිනිස්සු අහනවා. අහපුවම බුදුහාමුදුරුවෝ කියා දෙනවා ඔය සියලු පාපයන් නිදහස් වෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ ක්‍රමය දැන් අනුගමනය කරන්න. එතකොට සියලු පාපයන්ගෙන් නිදහස් වෙනවා කියන්නේ ඒකයි. දැන් අපිට එන්නේම ක්‍රමයක් ඕනේ නැහැ. අපි දන්නවා කියලා හිතනවා ක්‍රමය. ඒයි අපි පොඩි කාලේ ඉඳලා මේ ගාථා පාඩම් කරනවා. ඔකේ අර්ථය කියන්නේ. එතකොට අපිට හිතේ මේ සියලු පාපයන්ගෙන් නිදහස් වෙන්නේ මෙන්න මෙහෙම. දැන් එතකොට මේ මොහොතේ ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරොත් ඔයගොල්ලන්ගෙන් එතන 100ක් ඉන්නවා නම් ඒ 100 දෙනාගෙන කියන්නේ උත්තර 100ක් මේක. සියලු පාපයන්ගෙන් නිදහස් වෙනවා කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් විදියට ඇහුවා. 100 දෙනා උත්තර 100ක් කියනවා. ඔය සියම සත්‍ය නෙවෙයි බොරු. තේමානේ ඒ සිය දෙනාම එතකොට දන්නේ නැහැ සියලු පාපයන්ගෙන් දුර වෙන්නේ කොහොමද. දැන් හුඟක් කියලාට මේකට පොදු උත්තරයක් නැමේවි. අපි හිතලා තියෙනවා අපේ සමාජයේ දන්නවා සියලු පාපයන්ගෙන් නිදහස සියලු පාපයන්ගෙන් අහක් වෙනවා කියන්නේ පංචිල් ආරක්ෂා කරපුවා. දැන් පාපය කියලා අපි දන්නේ උඹ පංචශීලය කැඩීම පාපය. දස අකුසලයේ පාපය. දැන් කවුරු හරි හිතන්න පුළුවන් එතකොට මේ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සබ්බපාපස් අකරණම් කියන්නේ පංචිල් රැකගෙන හිටියොත් පවුනේ. දස අකුසල් නොකර හිටියොත් පවුනේ. දැන් පවක් නැහැ නේද කොහොමද? දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ පන්සිල් කැඩිලාද දැන් තියෙන කැඩෙනවද කෙනෙක්ව? මේ වාඩිලා ඉන්න කෙනෙක්ගේ පංචශීලය දැන් සමාදන් වුණත් නැතත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි සමාදන් වුණේ අද ආජීවශ්‍රමක සීලයයි. පංචශීලය මේ වාඩි වුණාට පස්සේ කැඩෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මෙතන දැන් ඉන්නවද නැද? කැඩිලා නැද? දැන් යම් විදියකින් පංචශීලය කැඩුණා නම් කැඩෙන්න ඕනේ ඕගොල්ලන්ගේ නෙමෙයි මගේ. ඒ මොකද හේතුව? දැන් පංචශීල පද පහෙන් කැඩෙන්න පුළුවන් එකක් මේ කතාවකින්ද කැඩෙන්න ඕන බොරු කියලා. දැන් ඔයගොල්ලෝ කතා කරේ ඉන්න මුසාවාදයක් කැඩෙන්න බෑ. මම කතා කරපු ඉන්න සමහරවිට මගෙන් තමයි කැඩෙනවා නම් මුසාව. දැන් මම බොරු කිව්වනම් ධර්මයේ කියලා මගේ පන්සිල් කැඩේ. තේරුණානේ? එහෙනම් දැන් කිසිම ඔයගොල්ලෝ දන්න තරමින් ඔයගොල්ලන්ගේ එක්කෙනෙක්වත් මේ වාඩි වුණාට පස්සේ පන්සිල් කැඩිලා නැහැ. මේ වාඩි වුණාට පස්සේ ඔයගොල්ලෝ දන්න තරමින් දස අකුසලයක් කරන කෙනෙක් ඉන්නවද මෙතන? දැන් මම අහන්නපත් මේ මෙහෙම දස අකුසලයකුත් දැන් කරෙන්නේ නැහැ. පන්සිල් කැඩෙන්නේත් නැහැ. එහෙනම් පාපයක් නැහැ. දැන් එහෙනම් ඔයගොල්ලෝ මේ වෙලාවේ මේ මොහොතේ සියලු පාපයන්ගෙන් දුරු වෙච්ච මොහොතක්ද මේ ගෙවන්නේ නැද්ද? මේ බුදුහාමුදුරන්ට ඕන කමඨහනට අනුගත කියලා දැන් තීරණය කරන්න. දැන් මේ වෙලාවේ අපි ඔක්කොම බුදුහාමුදුරන්ට ඕනේ චතුරාර්ය සත්‍ය දකින්න අවශ්‍ය කරන්නේ මූලික කාරණා තුනක්නේ. සුදුසුකම් තුනක්. ඒකෙන් පළවෙනි සුදුසුකම් මොකද්ද? සබ්බපාපස්ස අකරණ. එන්නේ ඒ සුදුසුකම් දැන් ඔයගොල්ලෝ ළඟ තියද නැද්ද කියන එක තමයි දැන් ඉස්තෙල්ලාම තමන් දැනගන්න ඕනේ ධර්මය.
වෙනේවා ත්‍රිපිටකේ දැනගත්තා වැඩක් නැහැ. ඒකයි මේ වෙලා. අපි නම් ත්‍රිපිටකේ පාඩම් ඇති. නමුත් මේක දන්නේ නැතුව ඉස්සරහට යන්න බැහැ. දැන් මේ මොහොතේ සියලු පාපේ නිදහස්ද අපි නැත්ද? කවුරුවත් නිදහස් නැහැ. දැන් පාපයක් තියෙනවා. ඔන්නතර තමයි ප්‍රශ්නේ. බුදුහාමුදුරන් වහන්සේ සබ්බ පාපස් සාකරණම් කියන ගුණය මේ කිසි කෙනෙක් ළඟ දැන්නේ නැහැ. මේ මොහොතේ. ඒකට හේතුව මොකක්ද? එහෙම උනේ. දැන් අපි ළඟ නැහැ පන්සිල් කැඩෙන එකක් නෙමෙයි. පන්සිල් කැඩීමෙන් ඇති වෙන පාපයක් නෑ. දස අකුසල් කිරීමෙන් ඇති වෙන පාපයක් උත් නෑ. නමුත් ඒ පාප දෙක නැති වුණාට සියලු පාපයෙන් නිදහස් නෑ. ඒකයි මේ කියන්නේ. දැන් සියලු පාපයෙන් නිදහස් වෙනවා කියන්නේ පන්සිල් ආරක්ෂා කරන එකක්වත් සීලයෙන් වෙන එකක්වත් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ පන්සිල් ආරක්ෂා කරගන්නවා, පන්සිල් රැකගන්නවා, ඉන්නවා, අපි උපසම්පදා සීලේ රකින්නවා. දැන් උපසම්පදා සීලේ සමාදන් වෙලා ඉන්න වෙලාවේ උනා, ඒක ආරක්ෂා වෙන වෙලාවේ උනා බුදුහාමුදුරන්ට ඕනේ සියලු පාපයන්ගෙන් නිදහස් නෑ. දෙමළින් එහෙනම් සීලයක් එක්ක විතර නෙවෙයි මේ සීලය නැතුව බෑ මේ සියලු පාපය අහක් කරන්න. නමුත් සීල් ආරක්ෂා කරපමණින් සබ්බපාපසා කරන්නව වෙන්නේ නෑ. ඕක තමයි ඉගෙන ගන්න ඕන දා. ඒ නිසා මේ අපිට දැන් මේ වෙලාවේ සබ්බපාපසා කරන්න කිනේ ගුණය නෑ. දැන් ඔයගොල්ලන්ට සබ්බපාපසා කරන්න කියන ගුණය මොහොතකින් විනාඩියකින් ගන්න ක්‍රමයක් මම කියනවා. කොහොම හෝ කුකුල ඉඳගෙන දැන් අපි භාවනා ක්‍රමයක් අම්පේ කියලා දුන්නේ. ඒ උනාට ගහන්නේ ඔයගොල්ලෝ දන්නේ මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් කරපු ඕනම් භාවනාවක් ඔය ගාම ඇස් දෙක පියාගෙන විනාඩි දෙකක් කරන්න. අපි ඊගාට කතා කරමු මේ විනාඩි දෙකෙන් පස්සේ. හැම දෙනා ඇස් දෙක පියාගෙන තමන් දන්නේ ඕනම් භාවනාවක් මෙනෙහි කරන්න පටන් ගන්න. දැන් එහෙම පටන් ගන්නද මම නවත්තන්න කිව්වොත් නවත්තන්න. දැන් ඔය ඔන්නේ කාලේ දැන් විනාඩි 3ක් 4ක් 5ක් විතර අපි ඔයගොල්ලෝ මෙතෙක් කල් පුරුදු කරපු භාවනාව මෙනෙහි කරා. දැන් ඔය මෙනෙහි කිරීම සාර්ථකව කරා නම් මොන භාවනාවක් කියනවත් නෑ. කොයි භාවනාවක් කමක් නෑ. මෛත්‍රී භාවනාවක් කමක් නෑ. බුදු ගුණ භාවනාවක් කමක් නෑ. අසුභ භාවනාවක් කමක් නෑ. වෙනත් විදියකට දැන් ආනාපාන සති භාවනාවක් මේ භාවනාවල ගැටුවක් නෑ. ඔය භාවනාව ආරම්භ මෙනෙහි කරන කාලය සබ්බ පාපස්ස කරනවෝනික. දැන් දැනගන්න ඕනේ අපි ඔන්නේ ධර්මයේ කොහොමමයි කියලා දැනගන්න ඕනේ. නේද? මේ වෙලාව දැන් මේ බණ කියන මේ මොහොත අපි ඔක්කොම සබ්බපාපස්ස කරනවා වෙච්ච කාලයන්ද නැද්ද? දැන් දැන් මේ මොහොත ඈ ඔව්ද නැද්ද? දැන් සබ්බපාපස්ස කරනවා වෙලාද මේ මොහොතේ ඉන්නේ නැද්ද? දැන් නැහැ. එයි දැන් මේකට තමන් සබ්බපාපස්ස කරනවා වෙන්නේ කොහොමද කියලා හරියට දැනගන්න. මේක දන්නේ නැතුව සංසාර විමුක්තිය ගැන දැනගන්න බැහැ. තේරුණානේ? දැන් මේ මම කතා කරනවා වණ කියන්නේ මගේ සබ්බපාපස්සා කරනවා කියන ගුණයක් දැන් තියෙනවා නෑ. ඔයගොල්ලෝ බණ අහන්නේ සබ්බපාපස්සා කරනවා කියන ගුණයක් තියෙනවා නෑ. නැත්තේ ඇයි? බණ අහනකොට සබ්බපාපස්සා කරනවා කියන ගුණයක් එනවා කියන එක නෙවෙයි බුදුහාමුදුරු පෙන්නන්නේ. දැන් ඔයගොල්ලෝ මීට කලින් අර විනාඩි 5ක් භාවනා ආරම්භණම් වෙලී කරානේ. අන්න එතකොට සබ්බ පාපස්සා කරනවා. සියලු පව් අහක් වෙච්චි මොහොතක් කාලයක් තමයි විනාඩි දෙක තුනක් ගියේ. එහෙනම් බුදුහාමුදුරන්ගේ මේ සබ්බ පාපස්සා කරනම් කියන ගුණේ කාට හරි එන්නේ කොහොමද? මොනවා හරි භාවනා ආරම්භනා මෙනෙහි කරන වෙලාවකදී විතරයි. වෙන කිසි තැනකදී නෑ. දැන් ඔබ දැනගන්න ඕනේ
ඕක දන්නේ නැතුව සත්‍ය කරා යන්න බෑ කාට. දැන් අපි ඕක කරන්නේ කරේ මොකද්ද? සබ්බවවස්සා කරනවා කියන ගාතාව පොළොවල ගහගෙන බෑග්ගේ දාගෙන ගියා. මේකෙන් අපිට යහපතක් වෙනවා. මා ඒ වගේ වික්කිය වල ලොකුවට මුද්‍රණය කරන ගහගෙන ඉන්නවා. දැන් මෙච්චර කාල හිටියා අපි මොකක්ද කරන්නේ? බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ නෙවෙයි නේද? දැන් බුදුහාමුදුරු කොයි වෙලාවකවත් මේ ගාථාවෙන් කියලා තියෙන්නේ අපිට වික්කිය වල මේක ගහන්න කියලාද? පත්තිරි වල ගහගෙන පාමු කරලා තියා ගන්න කියලාද? එක එක තැන ගියෝ ගියෝ ඉන්න කියලාද මේක? මූණන්න කියලාද මේක? ජප කරන්න කියලාද? පිරිච්චරන්න කියලාද? මොකක්ද? මේකෙන් දෙන්නේ උපදේශා කමතන. මේකම කහණින් කියන්නේ කුමක්ද? මුලින්ම සත්‍ය දකින්න ඕන නම් එයා ළඟ තියෙන ඕන ගුණයක් තමයි සියලු පව් පහක් යෙච්චී මනසක් තියෙනවා. සියලු පව් පහක් වෙන මනසක් ලැබෙන්නේ කොහොමද කියලා හුවනම් බුදුහාමුදුරන්ගේ කොහොම අපි වට උත්තර දීලා තියෙනවා. එකිනෙකට වෙනස් ක්‍රම හතරක්. ඔන්න බුදුහාමුදුරන් උත්තර ගත්තොත් අවුරුදු 45 බුද්ධ ජීවිතය තුළ මේ සබ්බපවස්සා කරනවා වෙන්නේ කොහොමද කියලා කවුරු හරි ප්‍රශ්න කරා නම් නැත්නම් කාට හරි මේ උපදේශ දීගෙන යනකොට ක්‍රමවේද 40ක් කියාවිලා තියෙනවා. ඒ ක්‍රමවේද 40න් එකක් තමයි ඔයගොල්ලෝ දැන් හැමෝම මම කියාගන්න නැතත් අනුගමනය කරේ. මොනවද 40? 40ක් තියෙනවා. අතලින් ඕන එකක් මේ ක්‍රියාත්මක වන සබ්බවස්සා කරනවා වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන කාලය ඒවට කියනවා සමත කමටහන්. සමත 40 කමටහන් කියලා අහලා තියෙනව නේද? දැන් ඕයෙන් එකක් නේද මෙනෙහි කරේ ඔයගොල්ලෝ. දැන් මට අද උදේලා පොඩ්ඩක් කියන්න මෛත්‍රී භාවනා වගේ කාලෙ මෙනෙහි කරපු අය අදත් මම කියපු කාලේ බුදුගුණ භාවනාවේ අසුභ භාවනාව. එතකොට මනෝනුස්සති භාවනාවෙන් කරපයි ඒ වගේම ආනාපාන සති භාවනාව. ඒ ඔය වක් කියන්නේ මොනවද? මේ ක්‍රමවේද 40න් එකක් නේද? දැන් අපි නොදන්නේ මොකක්ද? මේ භාවනාවක් දන්නව මොකටද මේක කරන්නේ කියලා? මොකද්ද මේකෙන් වෙන්නේ කියලා දන්නවද? ඒක නේද තියෙන කටයුතු. දැන් මේක හඳන්නේ විතරයි අපිට. දැන් ඔයගොල්ලෝ අදිකල ඉගෙන ගන්න ඕනේ මෙන්න මේකයි සම්පූර්ණවම කරන්න කියන්නේ. ඔය ඕනම භවනා ආරම්භලා මෙනෙහි කරන වෙලාවේදී විවාහ කරන්න ඕනේ පළවෙනි ගුණේ අපි ළඟ තියෙනවා. එහෙම නැති තැනකදී ඒ ගුණේ නැහැ. එහෙම නේද? ඔයගොල්ලෝ ලොකු වින්කමක් කරා කියලා ඒ ගුණේ නැහැ. කවුරුහරිද මේ වරුන්සේ දැන් මේ වෙලාවේ පන්සිල් කඩනවා සතුමන ඒත් මේ ගුණේනේ. දැන් ඒගොල්ලෝ මනහල ඒත් ඔය කියන රබ්බවවත්තා කරනවා කියන ගුණේනේ. තේරුණානේ? ඔයගොල්ලෝ දන් දෙනවා. එතකොට ඒ වත් දන් දෙන වෙලාවේ රබ්බවවත්තා කරනවා කියන ගුණේ නෑ. ඔයගොල්ලෝ විශාල පින්කමක් කරනවා. ආමත මේ තමයි. එතකොට තිය සම්පවපත්ත කරන්න කියන්නේ නේ. දැන් තේරුණාද මෙතන මේක අභවවස්ථා කරන්න කියන ගුණය එන්නේ කොයි වෙලේද? නැක්ක කොතේ? ওই දෙක වේක් කරගන්න. අද මේ පද තුන ඉගෙන ගන්න. බුදුහාමරගේ ධර්මයේ තියෙන්නේ පද තුන. තේරුණානේ? දැන් ඒක වරද්දගෙන තමයි මේ අපි අමාරු යන්නේ. ඔයගොල්ලෝ කොච්චර භාවනා කරත් වැඩන්නේ මේක ගන්න. කරන භාවනාවේ ඵලයෙන් නැත්තේ ඒක. දැන් අපි භාවනාවක් කරනකොට අපි කලින්ත්තේ ඇයි මොකටද මේක කරන්නේ කියලා දැනගන්න නැතුව කරපුවම වැඩක් නෑ. ඒක තමයි අපි ඔක්කොම වෙලා තියෙන ලොකුම අඩුව. දැන් මේකේ සකස් කරනවා සකස් කරගන්න අවශ්‍යයි. දැන් අපි බලමු එහෙනම් මෙතෙන් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සමසකලි සමතනම් වලින් එකක් හෝ මෙනෙහි කරන්න පටන් ගත්තට ඇනදී ඒ මෙනෙහි කරන සත්‍යාවේ ඒ මොහොතේ සබ්බපාපස්සා කරුණාන් කියන ගුණය තියෙනවා. ternary එහෙනම් දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නිවසේදී අද දවසේදී
ඔයගොල්ලෝගේ ජීවිතය දිහා බැලුවොත් අද දවසේදී අද උදේ ඉඳලා මේ වෙනකන් සබ්බපාපස්ස අකරණම් කියන ගුණයෙන් සිටිය කාලයේ හේවුවොත් වෙන් කර ගන්න පුළුවන් මම දැන් මෙන්න මෙච්චර කාලයක් විතර අද දවසේදී මම සබ්බපාපස්ස අකරණම් කියන ගුණයේ ජීවත් වුණා මෙච්චර ජීවත් වුණේ නැහැ කියලා වෙන් කර ගන්න පුළුවන්ද අද පුළුවන්ද දැන් ඔයගොල්ලෝ අද දවසේ මෙහෙ ඉන්න කලින් gedare idala විනාඩි 5ක් හරි භාවනා කරපු වෙලාවක් තියෙද එතන එහෙනම් ඒ පහ සබ්බපාපස්ස අකරණම් කියන ගුණයේ තිබිච්ච කාලය දැන් අද දවසේ ගත්තොත් මෙතෙන්ට වෙදින් අර අපි මන් දීපු කාලයේදී හැමෝම භාවනාවක් කරන්නේ ඒ කාලේ සබ්බපාපස්ස අකරණම් කියන ගුණයේ පිහිටපු කාලය අනිත් සියලුම කාලේ ඉන්න මොකටද දැන් ඉරි වෙලා හැරලා අපි පය හතරක් පහක් වෙනවා අද දවසේ අනිත් පය හතර පහ අපි ගිවිලා තියන්නේ සබ්බපාපස්ස අකරණම් කියන ගුණයක් නේද එහෙමනේ දැන් මේ දෙක වෙන් කරන්න දැනගන්න ඕනේ ඉතින්. එතකොට වෙන් කරන්න විතරක් දැනගෙන හරියන්නේ මොකක්ද කරන්නේ? එක දිනයකදී ඔයගොල්ලෝ මහන්සි ගන්න ඕනේ හැම දවසකදීම අර දැන් අඩි වෙලා තියෙන සබ්බපාපස්ස අකරණම් කියන ගුණය ඒ දවසේ පැය 24 යම් කිසි ප්‍රතිශතයකට වැඩි කරගන්න. මේක දැනගන්න නැතුව දැන් සබ්බපාපස්ස අකරණම් කියන ගුණය නැතුව ජීවත් වෙන්නේ නැතුව ඔයගොල්ලෝ සත්‍ය දකින්නේ නැහැ. මේ සියලු බුදුරයන් වහන්සේලාගේ දේශනාව මතද? ගුණ තුනක් තියෙනෝනේ සත්‍ය දකින්න. ඒ ගුණ තුන ලැබිච්ච ඕන මොහොතක තියෙන්නේ චතුරාර්ය සත්‍ය. කාලදේ කාලකද ඒ ගුණ තුන සම්පූර්ණ වූ පුජ්‍යලයාන. දැන් එහෙනම් ඔයගොල්ලන්ට පළවෙනි ගුණය ඇති කරගන්න වෙනවා වෙනදාට වැඩි ජීවිතයේදී මේ ගුණය වැඩි කරගන්න. දැන් ඔයගොල්ලෝ ඒ සඳහා පෙළ ගැහෙන්න අවශ්‍යය. එන්නත් දැන් පෙළ ගැහෙන්නේ කොහොමද? අද දවසේ ඉඳලා දැන් ලබන සතියේ සෙනසුරාදා මේ වැඩසටහන අපි දිනවන මිසක. දැන් අද දවසේ ඉඳලාම ගෙදර ගියාට පස්සේ ඔය ගුණය අනුකරණය ඔයගොල්ලෝ තමන්ගේ නිදහස් කාලය, අහක යන කාලය බුදුහාමුදුරන්ගේ ඕතනට අනුව ජීවත් වෙන්න බලන්න ඕනේ. එන්නනේ නැතු නිකන් කාලේ වෙන වෙන පින්කම් කරා කියලා මේ සම්බුද්ධවත්තා කරන්න වෙන්නේ නැහැ කා. එතන පින්කම් කරත් නෑ කවුම් කරත් කවුම් කර කොහෙත්ම පින්කම් කරන්නේ. දැන් අපි මේ මාසේ මහන්සි වෙන්න ඕනේ පින්කම් නෙවෙයි කවුම් නෙවෙයි සම්බුද්ධවත්තා කරන්න කියන ගුණේ වැඩියෙන් ජීවිතයට ගන්න. එතනත් මම කියන පණිවිඩය. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? ඔබලාට ගෙදර ඉන්නේ ඇද්දි බොහොම තරව මේ නිදහස් වෙලාවේ ඉන්න තැන ඉඳගන්න යන්න එපා නිකන් අමුතු තැන් හොයන්න යන්න එපා ඇස් දෙක පියාගෙන අර භාවනා ගන්න භාවනා නමක් මෙන්න කරන්න එමාද දැන් අද ඕගොල්ලෝ මෙතන ඉවර වෙනවා වැඩ ඉවරලා වැඩසටහන ඉවරලා බස් එකේ යනවා කියන්නේ ඔය දෙක බස් එකේ ඉඳගන්න සීට් එකක් හම්බුනා නම් ඉඳගන්න සබ්බවසා කරනන් කියන ගුණයට එන්නේ. එන්න බැරි කමක් නැහැ. දැන් අපිට එන්න බැරි එකම හේතුව සබ්බවසා කරනන් කියන ගාථාව අපි මෙච්චර කාලේ ඉන්නේ ගහගෙන නෙවෙයි. දැන් ඔබේ අර්ථයක් දැනගෙන ඉන්නේ. ඒකෙන් මේකෙන් කරලා දෙන්නේ වෙන දෙයක් කියලා නෙවෙයි. ඒක නෙමෙයි කරන්නේ. ඕන මොකයි කරන්නේ? මේ ගුණයට එන්නේ. මේ ගුණේ හැදුවේ හැටිය ඊගා ගුණේ හැටිය. මේ ගුණේ හදන්න නැතුව දෙවෙනි ගුණේ හදන්න බැහැ. දැන් ලබන රති වෙනකොට ඔයගොල්ලන්ගේ අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මේ ගුණේ ඉතිකාරය. සබ්බවවස්ස අකරණම් දින හතක් තියෙනවා. පිට මේ හතේ ඔයගොල්ලම වෙන් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට හැකියාවක් තියෙන්න ඕනේ. ඒක දිනයකදී මම පැයක් හෝ පැය දෙකක් හෝ සබ්බවවස්ස අකරණම් ගුණේ හිටියා. ඒ මෙච්චර කාලයක් හිටියේ නැහැ කියලා වෙන් කරගන්න හැකියාවක් ගන්න. හැකියාව කියන නමුත් දෙයක් නෙමෙයි. දැන් භාවනාවේ ඉදිච්ච කාලේ සම්බවපස්ස කරනවා කියන ගුණය තියෙනවා නැති කාලේ නැහැ. දැන් ඒකට මේ වයිට කරනවා කියන හැටි. දැන් ඔයගොල්ලෝ
ලොකු දානයක් දෙන්න යනවා. දානයක් දුන්නා කියලා සබ්බවකට කරණම් වෙන්නේ. ඒගොනේ වන්දනා ගමනක් යනවා. ඒ කාලේ සබ්බවකට කරණම් වෙන්නේ නැහැ. දැන් ඕනේ අපිට කොයිකද මේ භාවනා අරමුණ මෙනෙහි කර කාලයයි සබ්බවකට කරණම් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට ඊළඟට මේ සබ්බවකට කරණම් වීම සඳහා වෙන ඕගොල්ලෝ දන්නා සමහරු භාවිතා නොකරන බොහෝම සරල භාවනාවක් බුදුහාමුදුරු දීපේකක් තියෙනවා. මේ තර 40 දී එකක් තමයි ඔයගොල්ලන්ට දැන් ඇවිදිනකොට දැන් මෙහි ඉඳලා බස් එකට යනවා නම් වාහනයට යනවා නම් මොකද කියන්නේ? තේරණේ දැන් අද දවසේ මෙහි මේ කටයුතු කරන හැම මොහොතදීම මේ කුටියෙන් ඔයගොල්ලෝ ওই කුටුවට වාඩි වෙලා දැන් ඉන්නේ. දැන් වාඩි වෙලා ඉන්නේ කැවිදීමක් නේ. නමුත් ওই කුටියෙන් නැගිටලා අතියන අඩියක් ගන්න සබ්බපාපස්ස අකරණම් වෙන විදියක් කියලාදෙනවා. ඒක අනුගමනය කරන්න මහන්සි ගන්න. කොයිකාරී ඕනේ මොකද්ද අපිට බුදුහාමුදුරුවෝ පෙන්නන මෙන්න මේ ಗುಣ තුන ඇති කරගන්න ඕනේ නේද? දැන් වෙනේව කරා කියලා මේක හරියන්නේ නැහැ නේ අපිට. බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්න. දැන් මම කියා දෙන්නේ යන්නේ ඔයගොල්ලන්ට අලුත් දේ. ඔය කුටියේ වාඩිලා ඉන්නකොට දැන් සබ්බවවස්ථා කරනා නෙවෙයි. තේරුණා නේද? ඇයි නෙවෙයි වෙන්නේ? ඔයගොල්ලෝ භාවනා අරමුණක් මෙලි කරන්නේ නැහැ. බණහන. බණහනවා කියන්නේ සබ්බවවස්ථා කරනා කියන මුලින් තියෙන එක. දැන් ඔයගොල්ලෝ වාඩිලා ඉඳලා නැතිනකොටම සබ්බවකස කරන වෙන විදිහක් මම කියන්නේ. ඔයගොල්ලන්ට කරන්න වෙන්න පුළුවන් විදිහ. ඒක අනුගමනය කරන්න මහන්සි ගන්න ඕනේ අද දවස තුන මෙහෙදී. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ ගුණේ තියෙන්නේ මේක කරන්න පුළුවන් වෙන්නේ එක තැනක ඉන්නකොටවත් නෙවෙයි ඉඳගෙන ඉන්නකොටවත් නෙවෙයි ඇවිදිනකොට විතරයි. දැන් ඔයගොල්ලෝ අද දවසේ මෙහෙ ඇවිදින්නේ කොහෙටද? එක්කෝ මේ පඩිපෙළෙන් බහලා අහලට යනවා. නැත්නම් මෙතන තියෙන බාත්รูම් වලට, ටැප් එක අල්ලන්නට, ඒ පරාමයක් වලට, වතුරුම් වලට, ඔය ටික නෙවෙයි. අන්නේ කාලේ අහක දාන්න දෙන්න. ternary ඒ කාලේ මොකටද ඒව දාන්න ඕන? සබ්බපවස්ස අකරගෙන. ඒක විදිහක් තමයි ඔයගොල්ලන්ට අර මෙහි කර කර යන්න වෙනවා. නමුත් භාවනාවන ඒක නෙමෙයි කලේ ඉස්සේ මේක මම මේ කියන එක කරන්න මේ මම කියන එක තුන තියෙනවා මේ බුදුහාමුදුරන්ට ඕනේ ಗುಣ තුනක් තියෙනවානේ අවසාන ගුණේ මොකද්ද සත්‍යත්ව පරියෝධමන මෙන්න මේ සත්‍යත්ව පරියෝධමන ගුණයට විදුවම යන්න පුළුවන් එකක් මේ නමුත් මෛත්‍රිය මෙහි කරා කියලා සත්‍යත්ව පරියෝධමන ගුණයට කෙලින්ම යන්න බැහැ එමණෙත් එකින්ද මෛත්‍රී භාවනාව කරන අය වුණත් තව මොන භාවනාව කරපු අය වුණත් මේ කියන භාවනාවට යා යුතුමයි. කරනා නේද? මේක අහක දාන්න බෑ මේ සති හත හතර තුල. හතර තුල නෙමෙයි මේ. මේ හතර තුල ඔයගොල්ලෝ මහන්සි ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ගේ ජීවිතයේම භාවනාවක් බවට හැරෙවි මේ කියන එකත් එක්ක. දැන් එහෙම වුණොත් තමයි අපි මේ වැඩසටහන මාසෙදි සාර්ථක. නැත්නම් සාර්ථක. නිකම්ම කියපු බණක් විතරයි. ඔයගොල්ලෝ අහගෙන ඉති එකක් විතරයි. ඊට පස්සේ ඒකත් ආයේ විභාගයන් ලියන්න උදව් කරගනි. කවුරු එක්ක හරි රාගච්ඡාවක් කරන්න ධර්මයේ තර්ක කරන්න ඉඳලානි වැඩක්. තේරණානේ? මේව කරලා තමයි මේ අපි අමාරු වෙන්නේ. දැන් බලන්න ඕනේ ඊගාවට මොකද්ද මේ ක්‍රම? මේ ක්‍රම යමුත් දෙයක් නෙවෙයි ඔයගොල්ලෝ දන්නේ සක්මන් භාවනාව. තේරණානේ? නමුත් සම්පූර්ණ භාවනාව මම කියන්නේ මේ සම්පූර්ණ සකරණන් ගුණේ ගන්න පුළුවන් ගොල්ලන්ට ගේ ඇතුලේ විදින කොට සක්මන් බඩුවක මොන්නේ නැහැ. පාරේ විදින කොටත් පුළුවන්. නිඳකට කඩේකට යන කොටත් පුළුවන්. කරන්න තියෙන මොකද්ද? බොහොම සරල දෙයක්. මේක එහා පියවර වල හිතන්න එපා. මේ මම කියන මුල් පියවර වල දෙකේ ඉන්න ඒ එහෙම ඇවිදින කෙනා ඒ ඇවිදින්නේ සම්බපාපස්ස අකරණම් කියන ගුණේ. ඒක වල ඇවිදිනවා. ඇවිදින කොට සම්බපාපස්ස අකරණම් ගුණේ තියෙනවා. ක්‍රමය මොකද්ද? අපිට තියෙන්නේ ඇවිදින්න පුළුවන් ඇවිදින්න අපිට තියෙන්නේ කකුල් දෙකයි. ඔයගොල්ලෝ ඇවිදිනවා නම් එක දෙයක් සිදු වෙනවා.
අනිවාර්යයෙන්ම ලැබෙනකොට එක මොහොතක එක වේලාවක එක කාලයක එක කකුලක් බිම. ඇවිදිනකොට කකුල් දෙකම බිම දෙන්න පුළුවන්. කකුල් දෙකම බිම දෙද්දී ඇවිදින්නේ ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. දැන් නම් ඔයගොල්ලන්ගේ පොළවේ ඉඳලා දිනන කකුල් දෙකම. දැන් ඇවිදිනවා. නෑ. ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්න පුළුවන් තැනක එතකොට මොකද වෙන්නේ? කකුල් දෙකම බිම වැදිනවා. ඇවිදිනකොට හොඳට මතක තියාගන්න එක මොහොතක එක කාලයක තියෙන්නේ එක කකුලයි පොළවේ. ඕකනේ දැන් දීප බලට කරන්න ඇත්තේ. දැන් වම් කකුල පොළවේ වදිලා තියෙනවා නම් ඇවිදිනකොට දකුණු කකුල පොළවේ වදිලා නැහැ. දකුණු කකුල පොළවේ වදිලා තියෙන වෙලාවේදී වම් කකුල පොළවේ වදිලා නැහැ ඇවිදිනකොට. ඔය දෙක තේරුණාද? ඔය දෙක ඔහොම නැතුව ඇවිදින්න පුළුවන් කියලා කෙනෙක් ඉන්නවද මෙතන? දැන් වම් කකුලයි දකුණු කකුලයි දෙකම පොළවේ වදිලා තියෙන වෙලාවක ඇවිදින කෙනෙක් ඉන්නවද? මෙච්චර කල් ඇවිදලා තියෙදෙනෙම නැහැ. ආ මෙන්න මේක බුදුහාමුදුරුවෝ එදා ගන්නවා සබ්බවකට කරනවා. හරියට අහගත්තා මේක හරිනේ. ඔයගොල්ලන්ට ඇවිදින්න ඕන වෙලාවක මේකේ සම්මාපස්සා කරන්නම් කියන ගුණයක් ලබාගෙන ඇවිදින්න. ඇවිදින්නේ කඩේට වෙන්න පුළුවන්, නිදට වෙන්න පුළුවන්, බස් එකට වෙන්න පුළුවන්, කාර්යාලයට වෙන්න පුළුවන්. ඒක ගැටලුවක්. තේරුණා නේද? ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ උගන්වපු විදිහට කොහොමද ඇවිදින්නේ? කොට මේ සම්මාපස්සා කරන්නම් කියන ගුණයට අපි යන්න නම් බොහොම සරලව කරන්න තියෙන්නේ. අර වම් කකුල පොළවේ වදිනකොට මේ පොළ දැන් වම් කකුල පොළවේ වදිනවා කියන්නකොට ඒ වදිනකොට අපේ අවධානය සතිය සිහි කල්පනාව අර පොළොවයි අටිපතුලයි ස්පර්ශ වෙන එකට යොදවනවා. ඒක දිහා කරනවා තේරුණාද? ඒතර වම් කියලා සිහි කරන්නේ මොකද්ද? සිහි කරන්නේ නිකන් වචනේ නෙවෙයි. වචන වර්ම දකුණ කියලා වචන කියනවා නෙවෙයි නේ. වචන කිව්ව වර්ම කියලා කිව්වෙ නැතත් කවන්නේ. මෙතන වෙන්න ඕනේ සම්මාපස්ස අකරණ කියන මොහේට එන්නේ. ඒගොල්ලෝ වම් කකුලේ යටිපල්ලයි පොළොවයි ස්පර්ශ වෙන එකට ඒ ස්පර්ශයට සිහි කල්පනා වේ. කියන්නවනේ දැනට ඒක බලන්න විදියක් මම කියනවා. අහමු ආඩු වෙලා ඉන්නවා. ඇස් දෙක පියාගෙන දැන් භාවනා ආරම්භණ ඉස්සරම නේ කරේ. දැන් එහෙම නෙවෙයි. ඔයගොල්ලන්ට පුළුවන් විදිහට කකුල් දෙක ඈතින් තියලා දැන් පොඩ්ඩක් වම් කකුල උස්සලා පොළවේ වදින්නේ ඒ ඒක ඊට පස්සේ දකුණු කකුල විදින කොට කරන දේ කොහොමද කරන්නේ? දැන් නිකන් පොළවේ මේ විලුඹට විතරක් විලුඹ මොලේ තියාගෙන කකුල් දෙකේම නිකන් හිතන්නකො ටික වම් කකුලේ අනිත් යටිපල්ල බිම වද්දන ඇස් දෙක පියාගෙන එතන බිම වදින මොහොතේ සී කල්පනාව තියෙන්න ඕනේ යටිපතුල. ඊළඟට දකුණු කකුලේ සම්පූර්ණ යටිපතුල පොළවේ වදින්න. එතකොට සී කල්පනාව තියෙන්න ඕනේ. දෙක බලන්න පුළුවන් කියලා වෙන් කරගන්න. ඇස් දෙක පියාගෙන දැන් වෙන වෙනම කරන්න. කකුලෙනුත් ඉතින් යටිපතුල ස්පර්ශ කරන්න ඕනේ, ආය ගන්න ඕනේ, ඒ දෙකත් බලන්න. වෙනසක් ගන්න පුළුවන් දැන් මොකද්ද වෙන්න ඕන කියලා. වම් කකුල පොළවේ වදින එක ස්පර්ශයේ සතියෙන් අල්ලගෙන ඒක වම කියලා සිහි කරනවා. සිහි කිරීම අත්‍යවශ්‍ය නැහැ.
වෙන්න ඕනේ මොකද්ද සම්පූර්ණවසා කරනවා වෙන්නේ වම් කකුල පොළවේ වදින එක ගැන අවධානයේදී තිබුණොත් ඒ මොහොතේ සම්පූර්ණවසා කරනවා ඊට පස්සේ දකුණු කකුල පොළවේ වදින කොට ඒ අවධානයේ යොත් එතකොට වම් කකුලයි දකුණු කකුලයි පොළවේ වදින අවකාශයේ තිබුණා ඒ කාල ප්‍රාන්තරයේ තුල කාල අතර තුර ඒගොල්ලෝ සම්පූර්ණවසා කරනවා දැන්මනේ දැන් ওই ගුණේ නේද අපිට ඕනේ දැන් ඇවිදිනකොට ඕක ගන්න පුළුවන් ඔය ඇවිදින එක මොකක්ද ඇවිදින්නේ මොකටද කියන එක ප්‍රශ්නයක් නෑ තේරුණානේ ඇවිදින්නේ කොහේද කියලා ගැටලුවක් නෑ නමුත් දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න මෙහෙම මම ඇහුවොත් ඔයගොල්ලෝ දැන් හුඟක් වටනවා දැන් මේ දළදා මාලිගාව අපි ඉන්නේ ඇත්තම වෙංකඩගල මහනුවර එතකොට මහනුවර බුදුහාමුදුරන්ගේ සර්වඥතාවුන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න මාලිගාවේ ඒ උඩට නැගලා මාලිගාවේ පඩිපෙළ යනකොට ඔයගොල්ලෝ සම්පූර්ණ දැන් බුදුගුණ මෙනෙහි කරමින් යනවා නැත්නම් සාමාන්‍ය විදියට කියාගෙන යනවා නැත්නම් නිකම්ම යනවා. ඒ යනකොට සම්පූර්ණවසා කරනවා නේද? දැන් බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. එතකොට මේ සම්පූර්ණවස්ස අකරණම් කියන ධාතාව ස්පර්ශ වෙච්චින් දේහ වස්තුවේ සුද්ධ වූ වස්තුවේ මේ තියෙන ළඟ. මේ ධාතාව ස්පර්ශ වෙච්ච නැති දතක් තියෙන්න බෑනේ. තේමාරේ දැන් මනුහන්නේ ඔයගොල්ලන්ගේ ඒ ධාතුන් වහන්සේ වඳින්න දන්ත වහන්සේ වඳින්න ඒ මල් අරගෙන යනවා යනකොට සම්පූර්ණවස්ස අකරණම්ද නැද්ද? එකම අයිති මේ ගාථාවක් දෙයි කාටද බුදුහාම. දන්ත ධාතුන් වහන්සේත් අයිති කාටද? ආයෙත් දන්ත ධාතුන් වහන්සේ වඳින්න යනවා මල් අරගෙන අර මේ මාණිගාව ඇතුලේ. ඒ වඳින්න යනකොට සම්පූර්ණවස්ස අකරණම් කියලා ගුණය තියද නැද්ද? ඒ ගුණය නැහැ. හන්නේ දැන් ධාතුන් වහන්සේ වඳින්න නෙමෙයි උඹ මෙතන ඉඳලා වැඩි කිලියට යනවා. යනකොටම මම කියපුනේ ඉන්නවා. මොකද මේ? ඈ? ඔව් ඒ ඔය කියන විදිහට ගියෝ සබ්බවවක් කරනන් කියන එක තියෙනවා. දැන් ඔය දෙකේ වෙනස තමයි. දැන් ඕගොල්ලන්ට ඇයි එහෙමනම් දැන් ඉදිරියේ පුළුවන් වෙයි ඔය ධාතාව මතක් වෙනවනම් අර මාලිගාවේ යන්න ඕන ඔන්නේ තමයි. අන්න බුදුහාමුදුරන්ට කරන උපරිම පූජා. මේක ඔයගොල්ලන්ට කියා දුන්නා බුදුහාමුදුරුවෝ ඔයගොල්ලෝ කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙනවා අපිට මහණෙනි හාමුදුරුවන්ට ගෙලින්ම දේශනා කරලා දෙනවා ආමිත පූජාවෙන් පුදන්නෝ මම් පුදන්නේ නෙමෙයි. ප්‍රතිපත්තියෙන් පුදන්නෝ මම් පුදන්නේ. දැන් ඔයගොල්ලන්ට පුළුවන් අද දවසේ තෝරන මාලිගාවේ ප්‍රතිපත්තියෙන් බුදුහාමුදුරුවෝ පුදලා යන්න. ඒකට බුදුහාමුදුරන් මේ ධර්මයක් ඉගෙන ගන්න. සබ්බවවස්ස අකරණම් කියන ගුණයට අනුරූපව ඔයගොල්ලෝ ගමන් කරොත් ඒක ප්‍රතිපත්තියෙන් පූජා කිරීම. එහෙනම් දැන් මල් පූජා කිරීමේ පාගියනක නෙමෙයි කර කියන්නේ ඒක කරන්න. ඒක කරන්න. දැන් ඊට වැඩිය ඔයගොල්ලන්ගේ සංසාර විමුක්තියේ බුදුහාමුදුරුවෝ දීපේක මේ සම්පූර්ණවස්ස අකරණම් කියනවා. අද අරවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ මොකටද හොඳ සංසාරයක් හදාගන්න විදිය. සංසාර විමුක්තියට නෙමෙයි හොඳ සංසාරය. හොඳ ජීවිතයක්. ඉස්සර ඒවා කරපු හිඳ තමයි අද ඔයගොල්ලෝ මිනිස්සු වෙන්නේ. හොඳ සංසාරයක් හදාගන්න. නමුත් අද මේකම කරවත් මනුස්සයෙක් වෙයිද මොකද්ද කියලා අපිට කාටවත් කියන්නේ නැහැ. දැන් එහෙමනම් සතුටවස්ස අකරණම් කියන ගුණය පැහැදිලි නේද දැන් මේ යන්නේකොට. දැන් ඔයගොල්ලන්ට දෙනවා මම අද විවේකයක්ත් තියෙනවා දැන් මේ වෙලාවේ ඉඳලා. ඒ විවේකයේදී ඔයගොල්ලෝ කතා කරන එක නවත් ගන්න. මේ සතුටවස්ස අකරණම් වෙන්නේ කතාවක් තියෙනකොට. එහෙමනම් අපි ජීවිතේ කතා කරන්න පුළුවන් මෙහෙදි ඕන අවශ්‍ය දේ කතා කරන්න. නමුත් දැන් නැගිටිනකොට අර මහන්සියෙන් බලන්න කොම් බැරි වෙන්නේ වම් කකුලයි දකුණු කකුලයි ගැන අවධානය අඩු වෙනවා. ඔයගොල්ලෝ එළියට ගියත් එහෙම ඉන්න බලන්න
tapi kalau kita giat balan, jika dengan kita giat balan, puluhan orang, wangka puluhan, jauhnya puluhan orang dan ini, ini, itu orang baru di itu apa apa tak karena ini yang dunia, ini mah orang dan ini mau tak ganti, termaunya, wangka puluh boleh jadi logotar orang ini dia, jadi apa apa tak karena ini yang dunia, dia. Eh, dakun kapulat kuliah di negara tahu dah neng ini aja, itu nanti. Dan memang di kita payah kan ini aja, itu nanti payah mana tak boleh masa karena angin gunia, api dah nanti. Dan ini kan kalau monohan bahwa nawa kerana itu nanti tak boleh masa karena angin gunia sih. Dan terima demi ini, api jadi yang alu tinggi kalau kan dia nek dia. Maka itu, evi di negara kau hamil tak boleh masa karena gunia, ganti. Ini kata neng ini adalah. Mahantuila, adi agari api balamu sahe, barang barang guna rama. Kenuan ini, eh menang mei wela awat, muli kanu sah sana awat, awat sana karna, awat sana karna, e kiwi widi hata sabu apa sah karna guna yang, eh widi na wela awat, jadi kini mata sakti dahi di hamu to lebi wakil bahar sana karna, e ka dia siap widi hata abu dawati gana gando na e kina, mana kikare ngogolo, මේ වෙලාවේ මේ අනුපාතනාව අවසන් කරමු. ඒ අදිස්ථානෙ නියුක්ත කටයුතු කරන්න දැන් ඉලක්කසෙම අරගෙන දෙවනුව තව විනාඩි කිහිපයකින් අපි නැවත වැඩසටහන ආරම්භ කරනවා. හොඳයි.